දැන් ශලෙන්ද මේ රහතුන් වහන්සේලා ගොඩක් අය ඉන්න අපි දැකලා තියෙන YouTube එකේ social media වල දැක්කොත් අපිට දැන් ඉස්සර අපිව ජාතක කතා වලින් එහෙම අහන්නේ. ඒ කියන්නේ මට කියන්න බෑ මේ රහතුන් වහන්සේලා ඉන්නවද නැද්ද කියන එක. මොකද මම රහත් වෙලා නැහැනේ මට පේන්න. ඔව් සපන්න. ඒකින්ද මම දන්නේ. එතකොට රහතුන් වහන්සේ දැන් social media එකේ නම් ගොඩක් ඉන්නවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? සපන්න අයියේ ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රශ්නයක් එක. මොකද මම දන්න තරමින් ගොඩක් බෞද්ධ ඔයාගේ channel එක බලනවා. ඉතින් ඒ අයට හරි මාර්ගය කියලා දෙන එකට ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද රහත් කියන්නේ ඇත්තටම නම මොකද්ද සුපුන්න අයියේ? ඔයාලට තේරෙන විදිහට. රහත් කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ අපි හිතනවට වඩා වෙනම අවබෝධයක් ලබා ගත්තා කියන එකක්නේ. හරියට හරි. රස දැන් මේ සුපුන්න අයියේ රහත් කියලා කියන්නේ රස විඳලා නිම වෙච්ච කෙනෙකුට රස විඳා හෝ නැතා විඳලා නිම වෙච්ච කෙනෙකුට එයා තමයි රහත් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ රහ ආයිත් එයා විඳින්නේ නැහැ. විඳින්නේ නැහැ. ඉතින් ඒ රහ විඳිනවා කියලා කියන්නේ එතන කෙලසක් නේ සුපුන්න අයියේ. අපි දැන් සමහරක් විට කෑමක් කෑවොත් ඒක ඔළුවේ තියෙනවා ආයිත් ආයක කන්න ඕනි කියන එක. ඒ කියන්නේ අපි තාම එතනමයි. ඔව් හොඳින් මම ලේසි විදියට සරලව තේරුම් කරවන්න සුපුන්න අයියේ. දැන් ඔයා සාමාන්‍යයෙන් රැට නිදිනවා. එතකොට ඔයාගේ හිත චුට්ටක් ඔයාගේ ශරීරයෙන් ඈත් වෙනවනේ. එතකොට ඔය නිින්ද ගියපුවාම ඔයාගේ ශරීරයේ මදුරුවෙක් කනවා. ඔයාට දැනෙනවා. ඒ කියන්නේ රැට ඒ නිින්දෙන් නම් තේරෙන්නේ නැහැ. නිකන් හැබැයි අතින් ගාලා දායි. ඔව්. එතකොට ඔයාගේ දිවට සීනි කැටයක් දානවා. රස දැනෙනවද? නැහැ. ඒ නිින්දෙන් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. එතකොට ඔයා නිින්දදී ඇස් දෙක අරන් හිටියොත් වාස් පිල්ලම් ගහනවද? නෑ. එතකොට මේ 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 තියෙන අපි හිතමුකෝ මේක ඇවිල්ලා සුපුන්න අයියේ USB point එකක් කියලා. දැන් ඔය අපි හිතමු ඔයා pen එකක් කියලා. අපි හිතමු මොකක් හරි දෙයක්. ඔයා. එතකොට මේ උදාහරණයක් ගත්තොත් බැකෝ එකක් කියලා. බැකෝ එක ක්‍රියාත්මක කරවන්න හිත තියෙන්නම ඕනේ. ඒ හිතේ තියෙන කෙනා තමයි අර මැෂින් එකේ ජැක් ටික එහාට මෙහාට දාලා ඩ්‍රයිවින් කරන්නේ. එතකොට මේ ඔය කාර් වාහනවලවත් එතකොට ඔය දැන් උදාහරණ වශයෙන් ගත්තාම ආහාරයක් ගත්තොත් ආහාරයේ රසක් රහතෙකුට වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒකට අපිට කන්න බෑ කියලා හිතමුකෝ සැර වැඩි කියලා. එක්ක ලුණු වැඩි කියලා. රහතෙකුට ඒක ප්‍රශ්නයක් නැහැ. එයා රස විඳිනවනේ ඒකේ. රස විඳිනවා කියන්නේ හිත තමයි රස විඳින්නේ. ශරීරය නෙවෙයි. හිතේ කෙලස් තියෙන නිසානේ අපේ ශරීරයෙන් අපේ දිවෙන් ඒ රස ගන්න. එතකොට කිසිම කෙනෙක් රහත් කෙනෙක් මම නම් ඔය මෑත කාලේ ඔය ඉන්නව ගොඩක් අය ඔය මං කිවට තර මේ කෙනෙකුට කිසිම කෙනෙකුට අගෞරවයක් නෙමෙයි කරන්නේ. කහනාන එතකොට තව කට්ටේ ඉන්නවා මේ පොතපතෙන් බුද්ධිය දැනගෙන ඒ කියන්නේ ත්‍රිපිටකයක් කියවලා කියවලා මොලේ පාඩම් කරගෙන තර්ක දහමක් ඉගෙන ගත්ත රහතන් වහන්සේලා ඉන්නවා. මං යාලට අභියෝග කරනවා ඒ කිසිම කෙනෙක් රහත් නැහැ කියන එක. මොකද රහත් නම් මං යාලගේ එයාලා පාවිච්චි කරන වාහන එයාලා ඉන්න තැන් හැම දෙයක්ම ඉල්ලනවා. මට දෙයිද සුපුන්න අයියේ? ආයි කියන්නේ ලියලා දෙන්න. මට ලියලා දෙන්න. රහත් කෙනෙක්ට නම් ඒව ලියලා දෙන්න පුළුවන්. ලියලා දෙන්න පුළුවන්. මොකද රස විඳලා නිම වෙච්ච කෙනෙක්. එයාට අල්ලගෙන නැහැ. දැන් ගොඩක් ගත්තාම කියනවා සමහර රහතන් වහන්සේලා ඉන්නවා. එයාලා කියනවා මේ ඔව් හැබැයි දැන් බුදුහාඳුරුවෝ තමන්ගේ ඉස්සර දරුවන් දන් දුන්නා. ඔව්. එතකොට හැමදේම දන් දුන්නා. දන් දුන්නා. හැබැයි ඇයි මේ රහතන් වහන්සේලාට දන් දෙන්න බැරි? ඔව්. හොඳම උදාහරණයක් සුපුන්න අයියේ. ඔව්. සිරිසඟබෝ. ඔව්. හිස දන් දුන්නා. දන් දුන්නා. නේ? ඇයි යාලට දෙන්න බැරි යාලා තියෙන සතුදේ? රහත් කිව්වොත් අනිවාර්යෙන් සුපුන්න අයියේ කනට ගහන්න ඉස්සරෝම. රහතෙකුට කවදාවත් තරහක් එන්නේ නැහැ. අතක් උස්සන්නේ නැහැ. කතා කරන්නේ. ඒක අර මං කිව්වා වාගේ බැකෝ එක වැඩ කරන බැකෝ එකේ ක්‍රියාකරු ඉන්නේ. එයානේ ඒක මෙහෙවන්නේ. ඒ කෙනා අතක් ඉස්සුවොත් තමයි හිත ඒ වැඩ කරන කෙනා liver එක ඇද්දොත් තමයි අත වැඩ කරන්නේ. ඒ කියන්නේ හිතෙන් එන ශක්තිය තමයි මේ අතක් ඉස්සෙන්නේ. එතකොට හිතෙන් එන දෙයක් තමයි මේ අපේ ක්‍රියාත්මක සිද්ධ කරන්නේ මේ ශරීරය හරහා. එතකොට සුපුන්න අයියේ ඔයාට තේරෙන විදිහට ඔය කියන කිසිම කෙනෙක් රහත්ද? මම අභියෝග කරනවා රහතෙක් ඉන්නව නම් මේ ලංකාවේ මම රහත් කියලා කෙනෙක් එයා සතු සියලුම ධනෙ මාහට දෙන්න. දෙයිද කිසිම කෙනෙක්? දෙන්නේ නැහැ සුපුන්න අයියේ. මම අභියෝග කරනවා තරයේ අභියෝග කරන ඕන කෙනෙකුට. රහතෙකුට නම් එන්න. ඉතින් මේ විදිහට තමයි අද වැඩසටහන නිමා වෙන්නේ. මේක හරි වැරද්ද තෝරා බේරා ගැනීම ඔබ සතුයි.
ඉතින් බොහොම ස්තුතියි ශරින්ද අදත් සැසඳ එක්කුණා. ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි ඒකත් එක්ක ඊළඟ දවසේ කතා කරමු. තව දෙයක් කියන්න තියෙනවා ශරින්දගේ YouTube channel එකක් තියෙනවා සසරින් එතරට. ඒකේ ගොඩක් මේ වගේ වටිනා දේවල් යනවා. ඉතින් ඔයගලන්ගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒක subscribe කරලා තියාගන්න. අපි ගිහින් එනවා.